විරාමෙන් පස්සෙ අපි සූදානම් දවසේ පිළිසඳර ආරම්භ කරන්නට මේ අතිවිශේෂ කතාබහක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද අපේ දේශපාලනය තුළ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු ගත්තහම මේ සංයුතිය ඇතුලේ විවිධ ආකාරයෙන් අපිට වර්ග කිරීමක් කරන්න පුළුවන්කම තිබෙනවා. මේ වර්ගීකරණය ඇතුලේ අප දකින සුවිශේෂ වර්ගීකරණයක් තමයි දේශපාලනයේ බිම ඉඳලම බිඳුවේ ඉඳලම පටන් අරන් පියවරෙන් පියවර මේ පඩිපෙළ නැගලා ආපු මන්ත්‍රීවරු පිරිසකුත් ඉන්නවා. මෙරට දේශපාලනයේ සක්‍රීය දේශපාලනයේ දෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන එවැනි මන්ත්‍රීවරයෙකු එක්ක කතා බහ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ රජය මේ මෙවර අනුගම මේ මොහොතේ අනුගමනය කරමින් පවතින ක්‍රියාමාර්ග සහ රජයට ලැබෙන චෝදනා පිළිබඳවත් තමන්ගේ දිස්ත්‍රික්කයට අදාළ කාරණා පිළිබඳවත් අනුරාධපුර දිස්ත්‍රික් සුරක්ෂණ කප්පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී KPS කුමාරසිරි මැතිතුමන්ව අපි ආයුබෝවන් සුබදාසන කියලා පිළිගන්නවා. ඔබතුමා පළමු වතාවට අපි මුණ ගැහෙන්නේ මේ උදෑසන පිළිසඳර තුළින්. ඉතාම සුවිශේෂ දිස්ත්‍රික්කයක්. අපි රට ගැන කතා කරනකොට ඉතිහාසය අමතක කරලා කතා කරන්නට බෑ. ඒ ප්‍රෞඩ ඉතිහාසය නිදන්ගතව පවතින භූමිය වැව්බැඳි රට සුවිශේෂ දිස්ත්‍රික්කය අනුරාධපුරයේ. ඉතින් අනුරාධපුරයේ ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය සභා මට්ටමින් ඇවිල්ලා පළාත් සභාව නියෝජනය කළ පළාත් සභාවෙන් පාර්ලිමේන්තු ආපු කෙනෙක් විදිහට දේශපාලනයේ අලගිය වැලගිය මුලගිය තැන් බොහෝ දේ ඔබ දන්නවා ඇති ඔබට අත්දැකීම් ඇති. මම හිතනවා අපි මේ ඔස්සේම කතා කරගෙන යාම වඩාත් හොඳයි කියලා. දිස්ත්‍රික්කයට ඉස්සෙල්ලා අපි අවධානය දෙමු. අනුරාධපුර දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න තවදුරටත් මේ රටේම ජනතාව එන යන අනුරාධපුරයේ දියුණුවට මොනවද කරගෙන යන්නේ කියන එක පිළිබඳව අපිත් දකින යම් යම් හොඳ පැතිත් අඩුපාඩුත් තියෙනවා අනුරාධපුරයට ගියාම සහ දිස්ත්‍රික්කය තුල මතුවෙන ගැටලු ජනතාවගේ ගැටලු පිළිබඳ කොහොමද දිස්ත්‍රික්කය පිළිබඳව කටයුතු කරමින් යන්නේ? ඕපගිත ඇත්තම දැන් අර ඔබතුමා කිව්වා වගේ अनुराधपुर दिस्ट्रिक्ट कियानी सुविशेषी दिस्ट्रिक्ट क्या विशेष बौद्ध अंट विजयश्री जयसुमार बोधीन वहां से इवागेम द्रोण अग्दातुन वहां से वेडिनलीसायतु अटमस्तानीम कि मेक महिताने सिंगल बौद्ध अंकन अपट वितरक्त में अन्नागमिक अंट तितामत मेदगत स्थानीयक्तम अनुराधपुर में अटमस्थाने इतोट मेवेनकोट अनुराधपुर विशेषम अतिगरु जनाधिपति गोटाबे राजपक्ष मेतुमागे संवर्धन वेडपिलिवल दंगपि आरंभ करल तियेनवा ओब दन्नवा महिंद राजपक्ष अग्रापात तुमा दिदास पहिंदल दिदास पहलो वेनकोट अवुरु दहय अलुत्म युगेकट गेनिच्चा अनुराधपुरे खापट मार्ग अपि दकल तिबुन्ने मुलु अटमस्थाने वटेट बेत्मगवल निर्माणय करल एवगेम अटमस्थाने मुलु वटेटम कापट मार्ग टीक हदल अलंकार कर हईलंकट दिदास पहलो पश्य ऊदुपहे यम पशुमयम लुण अनुराधपुर सांवर्धने फिलिमद तंग अप आरंभ कर विशेषम नागरिक सांवर्धन अधिकारी इवागेम अतिगर जनाधिपत्मागे वेड पिलिवल मुलु अटमस्थानिम एक राशिकरणपूर्व विधि बेत्मगवल खड़ी बिंदी गिलती बेत्मगवल नैवत प्रति संस्करण करान इलाकट फदिक वेलनुटिए फदिक कि वेलदाम करे प्रगीत मे हेम मेहन तैन तैंग दुअ दुअ मे सदा दम बेडपिल निर्माण विलती इक तनकट गिनल ये अलंकार युतु खड़पेलिट निर्माण करला ए ऐ टी अवस्था वलबादेट सदक सदकड़ पहन असल इवागे अभयगिरी थूपाराम विहारस्थान वाटे इवागे वनवेल से आए मेकियन आगमिक स्थान अपे स्थान तूल निर्माण कर सीलू कटू सूदान वेड आरंभ करना अभी दंग ये पेदात जनाधिपत्व इवागे राज्य मतमा अभी वेड आरंभ कर ඉතින් අපි ඉතාමත්ම සතුටු වෙනවා මොකද අතිගරු ජනාත්මාගේ සංකල්පයම මේ බෞද්ධ විතරක් නෙමෙයි මේ රටේ තියෙන සියලුම ආගමික ස්ථාන සංවර්ධනය කිරීම තමයි එතුමාගේ බලාපොරොත්තු. මොකද අපි ඔබතුමා දන්නවා විශේෂයෙන්ම අපි විදේශ සංචාරකයන්ගෙන් තමයි මේ රටේ විශාල විදේශ විනිමයක් අපි ලබා ගත්තේ. හැබැයි මේ කොවිඩ් 19 අර්බුදේ එහෙම නැත්නම් මේ වසංගතය නිසා මේ වෙනකොට අපේ සංචාර කර්මාන්තයේ විනාශ වෙලා සංචාර කර්ම මම හිතන්නේ මේ අවුරුද්දටම විදේශ සංචාරකයන් ඇවිල්ලා තිබෙන්නේ අයවැය තියෙන 215 දෙනයි.
මේ වසරටම අවුරුද්දටම මේ අවුරුද්දටම ඉතින් ඒ නිසා සංචාර කර්මාන්තේ කඩාගෙන වැටලා ඉතින් දැන් අපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඉතාමත් සතුටින් කියන්නු 21 වෙනිදා ජේතවනේ තිබිච්ච අපේ පුරාණම ඓතිහාසිකම කෞතුකාගාරය සංවර්ධනය කරලා 21 වෙනිදා අපව අපි ජනතා ඉදිරිපත් කරන්න සුබ මොහොතින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සුරදින් ආරම්භ කරලා තියෙනවා ඒ නිසා අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් දැන් ඉතාමත්ම අලංකාර විදිහට විශේෂම ඔබ දන්නවා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා හැටියට කටයුතු කරේ එවකට අද වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එතුමා මම හිතන්නේ අලංකාර කිරීම පිළිබඳව මම හිතන්නේ එතුමට අය අලුතෙන් කියන්න දෙයක් නැහැ ඒක ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා ඔව් ඔබ හොඳ කාරණා කීපයක් මතු කරා මතුතුමනේ එකක් මේ සංචාරක ආකර්ෂණය දිනාගත්තු රටේ සංචාරක පැමිණීම පිළිබඳව ඇස්සුඩ යන කතාවක් මේ දෙසේ ගාන සාමාන්‍ය ලක්ෂ 20ක් වගේ තමයි අපේ සාමාන්‍ය විදේශිකයන්ගේ පැමිණීම අවුරුද්දකට. ඉතින් එහෙම තිබුණු රටේ තමයි මේ විවිධ හේතු කාරණා මත මේ වෙන විට එහෙම පසුබෑමක් පෙන්නුම් කරන්නේ. හොඳයි අපි මේ පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන බවක් ඔබේ අදහසක් කියන්නේ ඇතුළේ පේනවා අපි ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන් මේ ජනාධිපතිතුමා ප්‍රතික්ෂාදීල රට බාරගත්ු තැන රුවන්වැලි සෑ රදුන් අභිමුවයි ප්‍රතික්ෂා දෙන්නේ ඉතින් ඒ නිසා වඩාත් වැඩි අවධානයක් යොමු කරලා මේ අනුරාධපුර පුදබිම සහ දිස්ත්‍රික්කයේ පුදබිම ගැන වගේම දිස්ත්‍රික්කයේ ගැන කතා කරාම ගොවි ජනතාව ජීවත් වෙන දිස්ත්‍රික්කයක් කෘෂි කර්මාන්තය ප්‍රමුඛ ස්ථානයට ගන්න දිස්ත්‍රික්කයක් ගැටලු ගණනාවක් තිබෙනවා පොහොර ගැටලුව එකක් පිරිසුදු පානීය ජල ගැටලුව එකක් දැන් මෙවර අයවැයනුත් වැඩි අවධානයක් විදුලිය ලබා දීමට වගේම ඊට වඩා වැඩියෙන් ජලය ලබා දීම සඳහා මොකද පහුගිය කාලවල විදුලිය අවශ්‍යතාවය අම ආකාරයකින් සපුරන්නට කටයුතු කෙරුණා. හැබැයි ජල අවශ්‍යතාවයේ බොහෝ දිනකට තියෙනවා. ඒ සඳහා කොහොමද කියන යන වැඩ පිළිවෙල? ඔව් ප්‍රගීත් දැන් ඇත්තටම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තාම අපේ 60%කට වැඩිය ඉන්නේ කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන අපේ අහිංසක ගොවි ජනතාව. මම හිතන්නේ මේ රටේ වැඩිම මේ රටේ බත සපයන්නේ උතුරු මැද පළාතින් අනුරාධපුර සහ පොළොන්නරුව. ඔබ දන්නවා 2015 අපි වී අතිරිත්‍යයක් අපට තිබුණා. පහුගිය 2015 ජනවාරි මාසේ 8 වෙනිදා අපි මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිතුමා පරාජයට පත් වෙන්න පෙර වී අතිරිත්‍යයක් තිබුණා අපිට ගබඩා තිබුණේ නැහැ වී මේ තියාගන්න ගබඩා කරන්න ගබඩා කරන්න කරගන්න ගබඩා මදි වුණා අන්තිමට ආපු ආණ්ඩුව ගිහිල්ලා මත්තල ගුවන්තොටුපලේ ගබඩා කරන්න තත්ත්වයට පත් වුණා ඒ තරම් වී අතිරිත්‍යයක් මේ රටේ තිබුණා එතකොට එහිම තිබිච්ච රටේ තමයි අද මේ බහුගේ අවුදු පහ තුල යම් යම් ඇත්තටම කුෂ්කර්මාන්තේ යම් යම් බාධක පැනවෙන්න ගත්තා. එකක් පොහොර සානාදරය ලබා නොදීම ඊළඟට ගොවි ජනතාව වෙනුවෙන් ගොවි ජනතාවට දෙන්න තිබිච්ච පහසුකම් ටික ලබා නොදීම නිසා යම් කුෂ්කර්මාන්තේ යම් පසුබෑමකට ලක් වුණා. හැබැයි අපි ඉතාමත් සතුටින් කියන්න ඕනේ දැන් ඔබතුමා කිව්වා වගේ මට කියන්න පුළුවන් මේ වෙනකොට විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙච්ච එකක් තමයි මම හැම වෙලාවෙම කතා කරපු එක කාරණාවක් තමයි පාර්ලිමේන්තුවේ මොරගහ කන්ද ව්‍යාපෘතිය අපිට තිබුණේ කිලෝමීටර් 26ක් තමයි අපිට මොරගහ පොළොන්නරුවෙන් මොරගහ කන්දර කිලෝමීටර් 26ක ඇල පද්ධතියක් තියෙනවා උමම් මාර්ගයකින් මේක පහුගිය අවුරුදු පහේ මේක පහ යහපාල ආණ්ඩුව මේකට අතවත් තිබ්බේ නැහැ හැබැයි අතිගරු ජනාධිපතිතුමා මේ අයවැයෙන් සම්පූර්ණ මොරගහ කන්ද ඒ වගේම මොරගහ කන්ද උතුරු මැදට සහ වයඹට ගේන එක ඊළඟට අපි බලාපොරොත්තු වෙච්ච එකක් තමයි පහළ මල්ලතුගේ ජලාශය අපි දැක්ක පහුගිය යහපාල ආණ්ඩුවෙන් මුල් ගල් තිබ්බා හැබැයි අවුරුදු 4ක් විතර පැලෙමුණා ඒක ආරම්භ කරන්න මුදල් වෙන් කළා තිබුණා හැබැයි මේ අයවැයෙන් සම්පූර්ණ පහළ මල්ලතුගේ ජලාශය ඇතුළු විශාල ජලාශ ප්‍රමාණයක් ඒ අවශ්‍යතාවය ගොවියන්ගේ ජලය සපයන අවස්ථාවේ ආරම්භ කරලන්න සියලු කටයුතු සූදානම් කළා තියෙනවා ඊළඟ කාරණාව තමයි අපේ වැව් වාරි පද්ධතිය ඔබ දන්නවා උතුරු මැද පළාතේ තමයි විශාලම වැව් ප්‍රමාණයක් තියෙනවා වැව් 5000ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවා දැන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව ගොවිජන සේවා දෙපාර්තමේන්තු මේ සියලුම ආයතන ටික මේ මාස ගන්න අවසාන වෙච්ච ගමන් වැව් ටික සංවර්ධනය කරන්න මේ වෙනකොට වැව් පිලික්සකර කිරීමේ අස්තමෙන්තු සකස් කරමින් ඉන්නේ. ඒ මහිතට ඉතම වැදගත් කාරණා දැන් මේ
ළඟම දවසක මමත් මේ අනුරාධපුර ගේවිලේක දැක්ක දෙයක් තමයි ප්‍රධාන වැව්වල පවා මඩ පිරිලා මේ වැව් පද්ධතිය පිළිසකර කරන්න ඕනේ තැනට දැන් ඇවිත් තියෙනවා. මේ ගැන කාලෙක ඉඳලා අවධානය පහුගිය ජනාධිපතිවරයාත් අපිට මතකයි මේ පිළිබඳ අවධානයමු කරමින් කටයුතු කරාට වැඩක් වෙලා නැද්ද ඒ කියන්නේ? නෑ, ඒක තමයි මම කියන පහුගිය අවුරුදු පහේ ඇත්තටම අපි විශාල පසුබෑමකට බ්ලක් වුණා. වැව් සංවර්ධනේ උනේ නෑ. ඊළඟට දැන් අපි හැම වෙලාවෙම කියපු කාරණාවක් තමයි දැන් ඉද මේ වැව් අවුරුදු 2000කට ඉහත වැව් තියෙනවා. අවුරුදු 1000 ගණන් අවුරුදු 500 ගණන් ඉහත වැව් සාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේවා දැන් රොම් මඩ වලින් මේ ගොඩ වෙලා තියෙනවා. එතකොට අපි අධිකරු ජනාධිපතිතුමාන් ඉල්ලීමක් කරා මේ වැව් කොච්ච දැන් අපි ප්‍රායෝගික කරන වැඩක් තමයි පිටින් පස් ගණනල වැව් බන්ට් එකට දානවා. වැහි කාලට ආපහු හේදිලා හේදිලා වැවට වැවට තමයි එකතු වෙනවා. එකතු වෙන්නේ. හැබැයි පුරාණ එහෙම නෙමෙයි වුනේ. අර කට්ටි ක්‍රමයට කපලා වැවේ තියෙන පස් එක තමයි වැව් බන්ට් එකට දැම්මේ. ගියද්දි වතුරෙන් නියර බැඳා වගේ තමයි. හරියට හරි. එතකොට ප්‍රායෝගික එකක් තමයි වැව හැරෙනවා අනිත් එක බන්ට් එක ඉස්සෙනවා. හැබැයි අපි දැන් කරන්නේ පිටින් පස් ගණනල බන්ට් එකට දාපුවම සම්පූර්ණ හේදිලා වැවට යනවා. ඒ නිසා අපි අතිගරු ජනාධිපතිතුමා ඉල්ලීමක් කරා මේ වැව් ටික අපට හරලා දෙන්න කියලා. හැබැයි දැන් එතුමා දැන් පහුගිය කාලේ තාක්ෂණයේ පස්ස තිබුණා. වැව් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඒ තාක්ෂණික අංශ ඉංජිනේරු මහතුරුන් යම් මට්ටමක අකමැත්තක් තිබුණා වැව් හැරීම පිළිබඳව. හැබැයි අපි කිව්වා අපි ඉල්ලීමක් කරා වැව් හරමු ගොඩ වෙලා තියෙන රොම්මඩ ටිකක විතරක් ඉවත් කරමු අපි එතනින් යටට යන්නේ නැතුව. ඒ කියන්නේ වැවේ පතුල තියෙනවනේ. පතුල දක්වා තියෙන රොම්මඩ පමණක් අපි ඉවත් කරමු. එතන යට යන්නේ නැතුව කියන එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා දැන් වැව් ටික සම්පූර්ණ සංවර්ධනය කරන්නට මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරගෙන තියෙනවා. ඉතින් එකක් මොරගහ කන්ද අවුරුදු 5කින් චමල් රාජපක්ෂ මහත්මයා තමයි දරු අමාත්‍යවරයා හැටියට කටයුතු කරන්නේ. ඉතින් අපි ඉල්ලීමක් කරා අවුරුදු 5ක් වැඩි අවුරුදු 3ක් හෝ 4ක් තුල අනුරාධපුරයට මොරගහ කන්ද ජල යෝජනා ක්‍රමය අපිට ලබා දෙන්න කියන ඉල්ලීම කරා. එතුමා ඒක පිළිගත්තා. ඊළඟට පහළ මල්ලතුයේ ජලාශයේ අපි ඒක විශේෂයෙන්ම මගේ ආසනයේක මට ඉතාමත්ම වැදගත් බෝගඩ යුද හමුදා කඳුර අසලින් අපි ඒක ඩෑම් එක අපි ඉදිකරන්න මේ වුණට කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි පෙබරවාරි මාසයේ වෙනකොට මුල්ගල් තියලා කටයුතු ආරම්භ කරන්න සම්පූර්ණ අයවැය මුදල් වෙන් කරලා තියෙන මේ අවුරුද්දට ඊළඟට ලබන අවුරුද්දට වෙන වෙන් වෙලා තියෙනවා. තේස අපි ඒක ආරම්භ කරනවා. අපි එතනින් අපි බලාපොරොත්තු වෙන එකක් මන්නාරම් දිස්ත්‍රික්කයට ජල පහසුකම් ලබා දීම සහ විශේෂයෙන්ම මගේ ආසනේ තන්ත්‍රිමල විලච්චය කියන්නේ මේ ඩෑම් එක ඉදි කරපුවාම අපි ඉන්නේ උඩ. ඊට පස්සේ මම අධිකරු ජනාධිපතිත් එක්ක සාකච්ඡා කරා. විනාඩි 45ක පෞද්ගලික සාකච්ඡාවක් අනුරාධපුර ජනාධිපති මණ්ඩලයේ එතුමා මගෙන් අහුව දැන් ඔබ දෙනවා යෝජනා කරන්න මොකද්ද? මම යෝජනා කරේ මගේ දිස්ත්‍රික් නායක එස් එම් චන්දසේන එතුමා යෝජනා කරේ අපිට උස්සාන වාරි මාර්ග දැන් අද තාක්ෂණයේ දිනුනුයි උස්සාන වාරි මාර්ග ක්‍රමයකින් අපිට තන්තිරිමලේ ජනතාව තන්තිරිමලේ කියන්නේ ඔබ දන්නවා ඇති මම හිතන්නේ විශාල දුෂ්කර පළාතක් තමයි තන්තිරිමලේ කියන්නේ දැන් දියුණු වෙමින් යනවා දැන් අපි දියුණු කරමින් යනවා ඉතින් අහිංසක ජනතාව මොකද යුද්ධ කාලේ ඒ අහිංසක මිනිස්සු විලච්ඡය තන්තිරිමලේ කියන ජනතාව ඇතුළු මේ මායින් ගම්මාන හිටපු ජනතාව ගම් අතහැරලා වෙන මොනවා තිබුණා මොන ප්‍රශ්න තිබුණත් ඒ දරු පැටවු ටිකත් එක්ක කැලේ ඇතුළේ රිංගගෙන ගම් ටික ආරක්ෂා කරා. තේන සාතිකරු ජනතුමා දන්නවා එතුමා රණවිරුවෙක් හැටියට යුද කාලේ ඉන්නකොට තන්තිරිමලේ ඉඳලා තිබුණා. ඒතුමා පැහැදිලිම ඒ යෝජනාව ටිකක වෙලා උස්සාන වාරි මාර්ගයෙන් තන්තිරිමලේ විලච්ඡය ජනතාවට ජලය පහසුකම් ලබා දෙන්න එතුමා එකඟතාවය පළ කරලා දැන් ඒ වැඩ කටයුතු අපි ආරම්භ කරා. හොඳයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගේම උතුරු මැද පළාත ඒ වගේම මේ රටේම ජල පහසුකම් ලබා දිය යුතු ජනතාව බල්ල ලබා දිය යුතු ප්‍රදේශ බල්ල ඒ ලබා දීම කෙරෙහි මෙවර අයවැයනුත් සුවිශේෂ අවධානයක් යොමු කර තිබෙන බව තමයි පෙනෙන්න තිබෙන්නේ. ආණ්ඩුව ප්‍රකාශ කරන හැටියට රජයේ මැති අමතිවරු කියන ආකාරයේ අනුව අද අපි පිළිසඳරෙන් කතා බහ කරමින් ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී KPS කුමාරසිරි මැතිතුමන් එක්ක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඉටු කරන භූමිකාව වගේම බුද්ධ ශාසන සහ සංස්කෘත කමාත්‍යංශ උපදේශක කාර්යක සභාව නියෝජනය කරන නියෝජිතෙකු විදිහටත් සමාජිකෙකු විදිහටත් එතුමාට මේ රටේ කටයුතු වලට බුද්ධ ශාසනයේ සංස්කෘතිය පිළිබඳ කාරණාවලට බැඳීමක් තිබෙනවා සහ සම්බන්ධ වීමක් තිබෙනවා. අපි මේ කතා කරගෙන ආපු කාරණාත් එක්ක මන්ත්‍රීතුමනි දැන් මේ වාරි කර්මාන්තය ගැන අපි කතා කරන්නේ
මේ වැව් පද්ධතියෙන් අපි විශේෂයෙන් ජලාශ පද්ධතියෙන් ගන්න ලොකුම ප්‍රයෝජනේ ගොවිතැනට වගේම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය. දැන් අද අපි මේ පුවත් වාර්තා තුල දකින මේක අද ඊයක සිද්ධ වෙච්ච දෙයක්ුත් නෙමේ. මේ ගැන තොරතුරු අපිත් හොයමින් හිටියා මොනවද වෙලා තියෙන්නේ මේ තොගයට කෙනෙක් පිටු රටින් ආනයනය කරපු චීනෙන් ආනයනය කරපු ආසනික වැඩි ප්‍රමාණයක් අඩංගු ටින් මාළු මේ මේ තොගය පිළිබඳව දැන් එක නැවත ප්‍රතිපනයන කරන්න කටයුතු කරනවා කියලාද පුවත් වාර්තාවල සඳහන් වෙනවා. ඇයි අපිට බැරි තවමත් මේ රටේ මේ ටින් මාළු අවශ්‍යතාවය සපුරගන්න මෙච්චර මුහුදක් තියෙද්දි මේ තරම් වැව් පද්ධතියක් ජලාශ පද්ධතියක් අපිට තියෙද්දි පහුගිය කාලේ කතා වුණා මේ පිළිබඳව මිරිදිය මත්ස්‍ය කර්මාන්තය වැඩි දියුණු කරන ටින් මාළු කර්මාන්තය ආරම්භයක් කියලා මොකද වෙලා තියෙන්නේ? ඔබගෙත් ඇත්තටම මේ මට විනාඩියක් දෙන්න අර මම ඔබතුමාට කිව්වර වාරි කර්මා වාරි මාර්ග පිළිබඳව කතා කරනකොට මේ අයවැයෙන් පැහැදිලි උමාය වාරි මාර්ග යෝජනා ක්‍රමය ඒ වගේම මොරගහ කන්ද ඒ වගේම මල්ලතුය මේ කියන සියලුම යෝජනා ටික මේ අයවැයෙන් මුදල් වෙන් කළ තියෙනවා අපි ආරම්භ කරන්න. දැන් ඔබතුමා කිව්වා මේ දීවර කර්මාන්තය දැන් ඇත්තටම ප්‍රගීත් පහුගිය කාලේ මම ඒක තමයි කිව්වේ පහුගිය කාලේ අපේ කඩාවැටීමක් තිබුණා යම් කර්මාන්ත මම ඔබතුමාට පෙන්නන්නම් සීනි මේ සීනි සමාගම කොච්චර ලාභ ලබලා තියෙනවද කියලා මම මේ අවුද්දේ 2019-20 මම ඔබතුමාට ඒක මම චුට්ට මේකෙන් පස්සේ මම ඔබතුමාට පැහැදිලි කරන්නම් අපේ කර්මාන්ත කඩාගෙන වැටලා තිබුණා පහුගිය අවුරුදු 5යි අපේ සම්පූර්ණ ව්‍යාපාර දැන් විපක්ෂයේ චෝදනා කරන එකක් තමයි බදුසාන ලබා දීම ව්‍යාපාර වැටිච්චාම මේ රටේ ඉන්න සුළුසා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බදුසාන ලබා දීමේ මොකක්ද තියෙන බරද්ද බදුසා බදු වලින් බිලියන ගණක් ආණ්ඩුවට පාඩුයි තමයි හැබැයි අපි මේ ව්‍යාපාරිකෝ නැගිටෙව්වේ නැත්තම් අපි අපේ රට කොහොමද දුවන්නේ එස අපි මේ අපේ සුළුසා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අපි බදුසාන ලබා දිය යුතුයි ඔබට මම උදාහරණයක් කියනනම් මගේ නොචියාගමේ ඉන්නවා මං හිතන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එකම අපනයන කරුවා එකම අපනයන කරුවා අවුරුදු 28ක තරුණ ව්‍යසායකෙක් ඔහු පහුගිය අවුරුදු 5 බඩේලුඟු මේ මිලට අරගෙන ස්ටොක් කරපු එකෙන් විතරක් පාඩුව ලක්ෂ 73000ක් ඔබ හිතන්න සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට එහෙමනොත් කොහොමද ගොඩ යන්නේ කියලා ලක්ෂ 73000ක් උට පාඩුයි පහුගිය අවුරුදු 5 බඩු නයි බඩේන කුටික මිනිස්සුන්ගෙන් ගොවියගෙන් අරගන්නව අරගෙන බඩේන කුටික ස්ටොක් කරගන්නවා වැඩි මිලකට දෙන්න ස්ටොක් කරගත්ත ගමන් ආණ්ඩුව මොකද කරේ පහුගිය කාලේ ආනයන කරන බඩේන කුටික ආනයන කරපුවම මොකද්ද වෙන්නේ ව්‍යාපාරිකයා විනාශ වෙනවා ඉතින් ඒ නිසා බදුසහන ලබා දිය යුතුයි එතකොට දැන් මේ සැමන් කර්මාන්තය දැන් ටින් මාළු පිළිබඳව අපි පහුගිය ඉතිහාසය ඉඳලා අපි කතා කරා හැබැයි නැතුව නෙමෙයි අපේ රටේ ටින් මාළු මේ වෙනකොට ටින් මාළු කර්මාන්ත ශාලා තියෙන හැබැයි ඔබ කිව්වා වගේ අපේ රටට අවශ්‍ය ප්‍රමාණය අපිට දෙන්න බැහැ. ඔව් ගාලු වරාය ආශ්‍රිතවම තියෙනවා නමුත් ඒ ප්‍රමාණවත් නැහැ. ඔව් නමුත් ප්‍රමාණවත් නැහැ. ඉතින් ඒ නිසා අද විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමා විසින් හොඳ වැඩපිළිවෙලක් යොදාගෙන තියෙනවා මේ වෙනකොට අපි ඇඟිල්ලක් වැව්වාසිත මිරිදිය මත්ස්‍ය වගාව සංවර්ධනය කරලා ඒ මිරිදිය මත්ස්‍යයෙන් ගෙන අරගෙන ටින් මාළු කරන්න මේ වෙනකොට ඉතාමත් හොඳ වැඩපිළිවෙලක් අපි 2021 වර්ෂේ නිර්මාණය වෙලා තියෙනවා මාළු වැව් වලට මාළු ඇඟිල්ලන් දැමීම විතර පමණ මිලියන 150ක වෙන් කරලා තියෙනවා මේ අයවැයෙන් ඊට වැඩිය මේ දීවර කර්මාන්තය සංවර්ධනය කරන්න විශාල මුදලක් වෙන් කරලා තියෙනවා 2021 අපි බලාපොරොත්තු වෙනවා 75%කට වැඩිය මේ රටට අවශ්‍ය ටින් මාළු ප්‍රමාණය ලබා දෙන්න කර්මාන්ත ශාලා ඇති කරන්න මේ වෙනකොට සලසුම් සකස් කරගෙන යනවා ප්‍රදීත් මේ මේ අයවැය තියෙන ඉතාමත්ම වැදගත්ම කාරණාව තමයි මේ විෂයන් වලට දැන් ඉතිහාසයේ එහෙම තිබුණේ නැහැ කැබිනට් අමාත්‍යවරයෙක් ඉන්නවා රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා මේ ගැසට් එකෙන්ම මේ රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයන් වෙන් කළා මුදල් වෙන් කිරීම ඉතාමත්ම වැදගත් කාරණාවක් අපි දැක්කා ඉතිහාසයේ කැබිනට් අමාත්‍යවරයෙක් හිටියොත් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට මේ අතර ප්‍රශ්න තිබුණා අරුබද තිබුණා කැබිනට් අමාත්‍යතුමාගේ රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමාගේ අරුබද තිබුණා හැබැයි අද එහෙම නැහැ බොහොම එකමුතුභාවයෙන් ගරු කැබිනට් අමාත්‍යතුමත් එක්ක රාජ්‍ය අමාත්‍යතුමා එකමුතුභාවයෙන් යනවා ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා ඉතාමත් හොඳ සංකල්පයක් මේ රටට දුන්නා මේ ගැසට් එකෙන්ම තමන්ගේ විෂයපතයන් වෙන් කරලා ඒ විෂයපතන් වලට මුදල් වෙන් කරනවා සමහරවානම සෞඛ්‍ය දැන් මේ කොවිඩ් වලට ඇයි මුදල් වෙන් කරන්නේ දැන් මෙහෙමයි දැන් අපි කියන්නේ
කොයිට් කියලා මුදල් වෙන් කරන්න ඕනේ සෞඛ්‍ය ශේෂයට මුදල් වෙන් කරපුවාම ඕන දෙයක් කරගන්න පුළුවන් සෞඛ්‍ය ශේෂයට වෙන් කළ මුදල් වැඩි කිරීමක් තියනවාද කොච්චර වැඩි කිරීමක්ද තියනවා නම් තියෙන්නේ පොහුගිය අයවැත් එක බල සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ ලක්කම් වශයෙන්ම නැති වුණා ඔව් දැන් මෙහෙමයි ඇත්තටම දැන් ප්‍රධාන වශයෙන් මේ රටේ ප්‍රධාන වශයෙන්ම අපි ඉතිහාසයේ ඉඳලම අයවැය අපි සංකලනයක් කරොත් තමයි අයවැය ගත්තාම ප්‍රධාන වශයෙන් ජාතික ආරක්ෂාව ඊළඟට සෞඛ්‍ය අධ්‍යාපනය මේ තියෙන ආයතන තුන තමයි මුදාල ශේෂ තුන තමයි ප්‍රධාන වශයෙන් මුදල් වෙන් වෙන්නේ. ඉතින් හැම වෘද්ධකම වගේ මේ ශේෂ තුනටම මුදල් වෙන් වෙලා තියෙනවා. හැබැයි පොඩි පොඩි අඩුපාඩුකම් නැතුව නෙමෙයි. හැබැයි එහෙම කියලා මේ අයවැයෙන් වෙන් නොකර කියලා අපිට ඕන වැය ශේෂයකින් අවශ්‍යතාවය මත මුදල් ගන්න පුළුවන්. ඕනම වැය ශේෂයකින් මේ අයවැය තුල තියෙන ඕනම වැය ශේෂය අපි හිතමුකෝ මුදල් අමාත්‍යාංශය කියලා. අතිකරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ වැයසීසේ දැන් ඔබතුමා දන්නවා දැන් අර සිල් රෙදි නඩුව දැන් සිල් රෙදි නඩුවේදී බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මුදල් නොතිබිච්ච නිසා ඒ වෙලාවේ අවශ්‍යතාවයේ මත ඊළඟට අපි ණයක් හැටියට ඉල්ල ගන්නවා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ප්‍රශ්නයක් නැහැ දැන් ඒ නිසාමනේ මේ නඩුව නිදොස් කොට නිදහස් වෙන්නේ ප්‍රගිත් මොකද පැහැදිලිවම සාක්ෂි තියෙනවා එක රුපියලක්වත් රජයේ මුදල් අවභාවිතා වෙලා නැහැ කියලා. දැන් බැසිල් මංගාව තියෙනවා නඩු වාර්තාව බැසිල් රාජ මත මේ විපක්ෂය හැම වෙලාවෙම කතා කරන එකක් නෙමෙයි නඩු පිළිබඳව. මම මේ ගත්තේ ඒ නිසා මේ බැසිල් රාජපක්ෂ මහත්මයා මේ නඩුවේ පැහැදිලිවම රජයේ සාක්ෂිකාරිය සාක්ෂි දෙනවා මේ අහිංසක සමුර්ධි ලාබින් රුපියල් 2500 ගානේ ලබා දුන්නේ නිවාස ඉදිකිරීම ඒ අවශ්‍ය නිවාස ඉදිකිරීමට පමණයි මේ මුදල් සතපහක රජය අවභාවිතා කළා නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ ඕනම වැය ශේෂයකින් අවශ්‍යතාවය මත ඔබ කියන ප්‍රමාණවත් පරිදි සෞඛ්‍යයට වෙන් කිරීමත් අපේ අධ්‍යාපනය ගැන කතා කරපු නිසා ඒ වේතාවත් හොඳයි කියලා මම හිතනවා. ඔබතුමන්ලා එහෙම කිව්වට විපක්ෂයේ හැම වෙලාවෙම මේ අයවැය පිළිබඳව කතා කරද්දී මේක අපේ ප්‍රේක්ෂක ජනතාවත් දන්නවා ඇහුවා දැක්කා නිරන්තර චෝදනාම තමයි ආවේ අර ශේෂ්ත්‍රයට මදි මේ ශේෂ්ත්‍රයට මදි කියන එක පිළිබඳව අධ්‍යාපනය පිළිබඳව වෙන් කිරීම පිළිබඳව ගත්තාම කොහොමද ඔබ දකින සුබවාදීම තැන් මොනවාද අධ්‍යාපනයට කරපු වෙන් කිරීම නේද ඇත්තටම දැන් මෙතන අපි බලාපොරොත්තු වුණේ අධ්‍යාපනයේ දැන් විශ්වවිද්‍යාලයෙන් එළියට එන තරුණ තරුණියට යම් සමහර විශ්වවිද්‍යාලයෙන් එළියට දැන් අද අපි දන්නවා හොඳ කුෂියාර්ථිකයක් තියෙනවා නම් විශ්වවිද්‍යාලයෙන් එන තරුණ තරුණියෝ කුෂිකර්මාන්තයට නැඹුරු වෙනවා දැන් අපේ දිස්ත්‍රික්කේ ඉන්නවා විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා ඉගෙන ගත්ත ඕනම තරම් තරුණ තරුණියෝ දැන් අලුත් කම්සට් වලට අවිලා තියෙනවා දැන් ඒගොල්ලෝ එකක් තමයි ග්‍රීන් හට් සිස්ටම් එක දැන් ග්‍රීන් හට් වලින් ග්‍රීන් හට් එක ඇතුලේ වගා කරලා රසායනික පොහොර රසායනික භාවිතා නොකර අද පිටරට යවන්න විශාල තරුණ පිරිසක් පෙළඹිලා ඉන්නවා දැන් ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේම ආනයනය අවම කරලා අපනයනය වැඩි කිරීම මම කියන්නේ ඒකෙන් ආනයනය අඩු කරන්න ඕනේ කියන එක නෙමෙයි හැබැයි අපි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් මේ රටින් එළියට යන මුදල් අපි ඉතුරු කරගන්න ඕනේ ඒ නිසා තමයි වාහන ආනයන කිරීම මෝටර් සයිකල් ආනයන කිරීම తాවකාලික නවතලා තියෙන්නේ. හැබැයි දැන් අපි අතිගරු ජනාධිපතිත් එක්ක සාකච්ඡා කරා ඔබ දන්නවා විශාල ව්‍යවසායකින් ප්‍රමාණයක් ඉන්නවා මේ මෝටර් සයිකල් ආනයනය කළා මේ ජීවත් වෙන්නේ ඒ අය දැන් ලොකු අරමුදයකට පැමිණලා තියෙනවා. ඒ නිසා ඒ අයට යම් සහනයක් දෙන්න කියලා අපි ඉල්ලීමක් කරා. දැන් ඒකට කෝටා එකකින් ගේන්න ලෑස්ති කරලා තිනවා. ඒ නිසා විශ්වවිද්‍යාලයෙන් එළියට එන හැම තරුණයෙකුටම 104 පොලියට ලක්ෂ 5ක් ව්‍යාපාරයක් ආරම්භ කරන් ඉතිහාස කිසිම රජයක් කරේ නැහැ. ඊළඟට රුපියල් 4000ක ශිෂ්‍යත්වයක් ලබා දෙන්න මේ වෙනකොට මුදල් වෙන් කළා තියෙනවා. මහපොළ දීමනා වැඩි කළා තියෙනවා. ඒ නිසා ප්‍රගීත අධ්‍යාපනයේට අවශ්‍ය ප්‍රමාණය දැන් අපි හැම දිස්ත්‍රික්කෙම විශ්වවිද්‍යාලයක් ඒ අවශ්‍ය ස්ථානවල විශ්වවිද්‍යාල ඉදිකිරීම සඳහා ඒකටත් එක කතන්දර කියන විශ්වවිද්‍යාල ඉදිකරලා මොනවද කියලා. හැබැයි විශ්වවිද්‍යාලයක් ඕනේ. පළාතකට විශ්වවිද්‍යාලයක් තියෙනවා නම් වැදගත්. ඉතින් විශ්වවිද්‍යාලය
විශ්වවිද්‍යාලයක නිර්මාණය කරන්න. මං හිතනවා සමන මතුරුපේ මං හිතනවා විශ්වවිද්‍යාල ඉදිකිරීම වැදගත් වගේම ඒ තුල හදාරන්නට ලැබෙන විෂයපති අතිශය වැදගත් කියලා. එතකොට මේ නවීන අවශ්‍යතා අපි දැක්ක කාරණාව තමයි ජනාධිපතිතුමා විශේෂයෙන් මතු කරන කාරණාවක් නවීන ලෝකයේත් එක්ක මේ මේ වර්තමානයේ වගේම ඉදිරි ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් විෂයමාලාවක් හඳුන්වලා දෙන්නට ඕනේ මේ රටේ. ඔබ කිව්වා බොහොම හොඳ කතාවක් කිව්වා මේ සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයේ වෙනුවට අලුත් પરම්පරාව අලුත් සංකල්පයක මේ මේ තැනට අරගෙන ඉන්න ඕනේ සදා වැඩ පිළිවෙලක් කරලා. ඒ වගේම අධ්‍යාපනයත් මේ විශ්වවිද්‍යාල පද්ධතිය හදන්නේ එහෙමද? ඒ ඒ වගේ විෂයන් පාදක කරගෙන. ඔව් දැන් දැන් බලන්න විශ්වවිද්‍යාල උයන්. මේක අලුත්ම නිර්මාණය සංකල්පයක්. ඒ කියන්නේ අනුරාධපුර ඒ වගේම අම්පාර කුරුණෑගල නුවර මේ වගේ දිස්ත්‍රික්කවල මේ අලුත් වැඩ පිළිවෙලක්. එතකොට අනිත් එක තමයි අපේ දැන් අපිට තිබිච්ච තව එක කාරණාවක් තමයි ජාතික පාසල් පස්සේ. දැන් ප්‍රගීත් අනුරාධපුර දිස්ත්‍රික්කේ මගේ ආසනේ ග්‍රාම ප්‍රාදේශීය කොට්ටාස් තුනක් තියෙනවා. මට එක ජාතික පාසලක් නැහැ. දැන් මේ මේ අයවැයෙන් පළවෙනි වශයෙන්ම ජාතික පාසල් 137ක්. ඒ කියන්නේ සමහර ආසනවල ජාතික පාසලක්වත් නැති 137ක් මේ රටේ තියෙනවා. පළවෙනි අතීතයේ 2021 අපි ජාතික පාසල් 137ක් එක සැරේට ජාතික ඒ කියන්නේ තියෙන පාසල වැඩි දියුණු කරලා ජාතික පාසල බවට පත් කරන්න මේ මේ අයවැයෙන් මුදල් වෙන් කළා තියෙනවා. තාමත්ම වැදගත් කාරණාවක්. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා 2000 25 වෙනකොට මේ රටේ ජාතික පාසල් 10ක් බවට පත් කරන්න. ජාතික පාසල් 10ක්. ඒ කියන්නේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම දැන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම ජාතික පාසලක් ආරම්භ කරන්න මේ අයවැයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අධ්‍යාපනයේට අපි බලාපොරොත්තු වුණාට වැඩිය අධ්‍යාපන පහසුකම් ලබා දීලා තියෙනවා කියන එක කියන්න ඕනේ. හොඳයි. ඒ අතරේ මම මේ අවසාන වශයෙන් ඔබතුමාට යොමු කරන කාරණාව ඔබ එන්නේ ප්‍රාදේශීය සභාවේ ඉඳලා තුන්වතාව ප්‍රාදේශීය සභාව නියෝජනය කරනවානේ පළාත් සභාවට පස්සේ අවුරුදු පහක් අවුරුදු පහක් ඉන්පස්සේ ඔබ එනවා පාර්ලිමේන්තුව දක්වා මේ රටේ මම ආරම්භයේදීත් කිව්වා ඔබ ඒක කොටසකට කාණ්ඩයකට අපිට ගන්නට පුළුවන්කම තිබුණේ ඒ දේශපාලයේ මුල ඉඳලම ආපු කෙනෙක් විදිහට අවුරුදු 25ක පමණ දේශපාලන ගමනක් ඔබෙන් කියවුණු ආකාරයට එතකොට මට කියන්නකෝ ඉලෙස පැමිණීමේ අද ඔබ දකින වාසි මොනවාද ඔබ ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කරද්දි මෙරට දේශපාලනයේ යෙදෙද්දී එහෙම පැමිණීම නිසා ඔබට හොඳයි කියලා හිතෙන වාසි කියලා හිතෙන ඒ ඒ ගමන වැඩක් වුණා කියලා හිතෙන තැන් ඇති වුණ තරම් ඔබ පිළිගත ඇත්තටම දැන් මේ 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 දේශපාලනය කියන්නේ දලිපියෙන් කිරි කනවා වගේ වැඩක් නේ මේ රටේ දේශපාලන දැන් මම ඇත්තටම ගොවියෙක් පුතේ අපි මේ බොහොම බිම් මට්ටමේ හිටු මිනිස්සු බොහොම අමාරුවෙන් දේශපාලන ජීවිතේ මේ පාර්ලිමේන්තුව තරණය කරපු කෙනෙක් හැටියට මම හිතන්නේ මේ බොහොම අමාරුවෙන් ආපු කෙනෙක් මොකද අපි මහා ලොකු දේශපාලන પરම්පරා වලින් ඇවිල්ලා නැහැ ඉතින් මගේ පවුලේ කවුරුත් දේශපාලනේ නැහැ මගේ අම්මා තාත්තා බොහොම අමාරුවෙන් අපි අධ්‍යාපනය ලැබලා මේ තැනට ගෙනල්ලා තියෙන ඉතින් ප්‍රාදේශ සභාවක ඉඳලා ඊට පස්සේ දෙපාරක් සභාපතිවරයා බවට පත් වෙලා ඊළඟට පාර්ලිමේන්තුව නියෝජනය කරපුවාම මම හිතන්නේ ඕනම කෙනෙකුට තියෙන ස්ටෙප් බයි ස්ටෙප් පඩියෙන් පඩිය එන ඕනම කෙනෙකුට අත්දැකීම් බහුලයි. ඒ නිසා විශේෂම දිස්ත්‍රික් නායකත්වය ඒ වගේම රටේ දේශපාලන එකද අපි දැක්කා 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා පැරදුනහම දේශපාලන පෙරලියක් වුණා මේ රටේ. හැබැයි අපි හැමදාම හිටගත්ත රාජපක්ෂවරු ළඟ. මොකද අපිට අපි මම බොහොම ගරු කරන නායකෙක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ ජනාධිපතිතුරු ගත්තාම මම හිතන්නේ එතුමගෙන් ඉගෙන ගන්න මහා තියක් තියෙනවා. දේශපාලඥයෙක් ජනා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවගෙන් තරම් ඉගෙන ගන්න මම හිතන්නේ වෙන මම හිතන්නේ දේශපාලන විශ්වවිද්‍යාලයක්. එහෙම නැත්නම් ගත්තොත් කෞතුකාගාරයක් මහින්ද රාජපක්ෂ කියන්නේ. ඒ නිසා අපි මේ ඒකත් එක්ක ඉගෙනගත්ත දේත් එක්ක තමයි අද මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මගේ මාම ඉස්සෙල්ලාම ප්‍රාදේශ සභාවට යවු මගේ නොචියාගම ජනතාවට මම හැමදාම ගරු කරනවා මොකද අපි වෙන වෙන සේස්වල හිටු මිනිස්සු රැකියාවක් ලබා ගන්න ඉස්සෙල්ලා එක එක මම හිතන්නේ මේ අත් වලින් ඕනතරම් දුක් විඳලා තිනවා මේ අත් වලින් ඕනතරම් කුඹුරු වැඩ කරලා ඒ අර මේ සමාජය තුල එහෙම විදිහ තමයි මේ දේශපාලන ගම නෙන්නේ ඉතින් කොහොම වුණත් මම හිතන්නේ ප්‍රාදේශ සභාවකින් පළාත් සභාවට එන පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට එනවා කියන්නේ තාමත් හොඳයි ඒකට හේතුව තමයි ස්ථාවරයි ඒ වගේම යම් දැනුමක් එක්ක එන්නේ
දේශපාලන දැනුමක් එක්ක. එස ප්‍රායෝගිකද ඕනතරම් දේශපාලනඥයෝ ඉන්නවා ප්‍රායෝගික නැහැ. හැබැයි කෙටිනවස. ඔව් ප්‍රායෝගික නැහැ. ඉතින් ඒ නිසා විශේෂම මම හිතන්නේ ඔබේ නාලිකාවට මම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා අද මේ පිලිසඳර අවස්ථාව මට ලබා දීම පිළිබඳව. ස්තුතියි. ඒ වගේම මම මේක අවස්ථාවක් කරගන්න මගේ රොචියාගම ඇතුළු මගේ දිස්ත්‍රික්කයේ මගේ ආසනේ ඒ වගේම දිස්ත්‍රික්කයේ සියලුම ආගමික නායකින්ද විශේෂම මගෞණ්‍ය මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකින් ඒ වගේම මගේ දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරී දිස්ත්‍රික් නායකතුමා එස් එම් චන්ද්‍රසේන එමත්තුමා මාව දේශපාලනට ගේන මම යාමත් මොහොතේ සිහිපත් කරන්න ඕනේ බර්ටි ප්‍රේමලාල් දිසානායක අපේ තුරුමැද පළාතේ මහා එමත්තුමා ඔව් එතුමා තමයි දේශපාලනට මාව අරන් එන්නේ එතුමා ඉතින් එතුමා අද ජීවිතුන් අතර නොහිටියත් එතුමා ඉන්න තැනක ඉඳලා එතුමාට බොහොම හොඳ තැනක එතුමා ඉන්නවා ඉතින් එතුමාට ඒ වගේ මගේ වර්තමාන දිස්ත්‍රික් නායක අපේ එස්.එම්. චන්ද්‍රසේන එමැතිතුමා එස්.එම්. රංජිත් සමරකොම්මැතිතුමා ඒ වගේම දේශම අනිත් පළාත් පාලන ආයතනවල සියලුම දේශපාලන නායකයන් ඇතුළු මගේ ගරු මන්ත්‍රීතුමාලට මගේ ආසනේ ඒ වගේම මගේ ජනතාව පක්ෂ සහකා සංවිධානය ඇතුළු මේ සියලුම දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕනේ අභියෝග විශාල ප්‍රමාණයක් තිබුණා ඒ අභියෝග ජයග්‍රහණය කරලා අද පාර්ලිමේන්තුව තන්නේ කරන්න ලැබීම ඉතින් බලාපොරොත්තු අරමුණ එක දෙයයි හොඳයි දිස්ත්‍රික් ජනතාවට සේවය කිරීම සේවය කිරීම දිස්ත්‍රික්කය තුල වගේම ජාතික දේශපාලනේ මොනවද මේ රජයත් එක්ක කරගෙන යන්නේ සහ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඔබ කිව්වා මම අවසන් කරන්න මෙන්න මේ ෆ්‍රයිඩේ බුලට් කවිපෙළ යොදා ගන්න ඔපයන්ත කුඩිප්ලිගේ මේ කවිපෙළ වෙනදා වගේම අදත් පණිවිඩයක් අරගෙන එනවා වැදගත් ඒ නිසා රකින්න පරිසරයේ කියමින් වචන මවා ඡන්දෙට කලින් කිව් උන් කට දෙකට නවා පරිසර හානි කරන විට උදේ හවා අවනඩු කියනවා වන්නිල ඇත්තු පවා පුළුවන් නම් අපි කැමරාවෙන් පෙන්නමු මේ කවිපෙළ මම හිතන්නේ ඔබ නියෝජනය කරන දිස්ත්‍රික්කය පරිසරයට එදා ඉඳලා සම්බන්ධතා තියෙනවා මෙරට අපි ගත්තොත් එහෙම මහමෙවුනාවම ගත්තාම අභිභූමියක් ඒ කාලේ ඉඳලා මේ අභිභූමියක් කරන්න මිහිඳු මහරහතන් වහන්සේ වැඩි තැන ඉඳලම කටයුතු කෙරුණු තැනක්. ඉතින් මේ පරිසරය ගැන විශේෂ අවධානය යොමු කරන දිස්ත්‍රික්කයක් මා ඉල්ලනවා. මේ පරිසර හානි මේ රටේ අවම කරන්නටත් රජයක මැදිහත් වීමේදී ඔබේ කාර්යභාරයේ ඉදිරිට කරන්න ඔබට පුළුවන් නම් ඒකටම වටීවි කියලා. ස්තුති නැවත හමුවෙමු ආයුබෝවන්. ආයුබෝවන්. අපි නැවත හෙට උදෑසන මුණ ගැසෙන සතියන්තේ උනත් මේ පුවත්පත් වාර්තා එක අද දවසේ සිද්ධ වෙච්ච දේවල් එක්ක හෙට දවසේ අපි කතා කරමු. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.